මට චුට්ටක් ගන්න බැරි වෙච්චා. කවි වල තේරුම් ටික දෙනවයි කිව්වා. ඔව් ඔව් කවි වල තේරුම් ලියනවා කියලා කිව්වා. කවි ටිකේ තේරුම් ටික ලියනවා කිව්වා. ඒක තමයි ගෙදර වැඩක් දුන්නෙත් නැහැ ඒක නිසා. මට කියන්න බලන්න අද අලුත් ටියුට් එක ගන්න බැරි වුණයි ඕල් මේ වෙනකොට නෑනේ. කතා කරන්න බලන්න. නෑ සර්. නෑ සර්. සර් ඔක්තෝබර් එක ගත්තා. අලුත් ටියුට් එකත් හම්බුණා. සර් සසන් සසන් අපි හඳපානේ යනවා කියන එක හෝම්වර්ක් දුන්නනේ සර්. නම් බැලි වුණා. ඔව් සර් දුන්නා. ඔව් ඔව් හෝම්වර්ක් දුන්න මං කිව්වේ මේ තේරුම් ටික ලියන්න විතරයි අපිට ටියුට් එක ඉතුරු වෙලා තියෙන්නේ. අපි යන් ඒකේ හෝම්වර්ක් වලට. කියලා පාරණ ටියුට් එකේ 8 වෙනි ටියුට් පිටුවේ ප්‍රශ්න ටිකට කතා කරන්න තියෙනවා අපිට උත්තර. අතීතයේ බුදු ජනයා අතර බිහි වූ කවි සම්ප්‍රදාය හඳුන්වන නම කුමක්ද? ඒක නෙමෙයි සර් කරන්න දුන්න අච්චුපතේ අවබෝධයේ ප්‍රශ්න ටික. මේ 10ට උත්තර ලිව්වේ නැත්ද? උත්තර ලිව්වේ නැද්ද? නෑ සර්. ටියුට් එකේ ගියා. අහන්න ප්‍රශ්න වල උත්තර ලියලිම වෙනවා. ෆස්ට් වෙන කිතු. හරි. අපුතලේ කන්න දැකලා අපට දන්නවා. හරි. 95 වෙනි පිටුව පෙළපොතේ අවබෝධයට පිළිතුරු හපුතලේ කන්ද දැකලා බඩ දනවා යන පද්දේ පාඨයෙන් හැඟවෙන ව්‍යංගාර්ථය කුමක්ද? හපුතලේ කන්ද නැගීම බොහෝ අසීරු නිසා. කන්ද නැගීමේ දුෂ්කරතාවය. ව්‍යංගාර්ථය කියන්නේ සැඟවුණු අරුත කියන එකයි. සැඟවුණු අරුත. සමේක හරිද? හපුතලේ කන්ද දැන් මම කියන්නම්. ඒට අදාළව හෝ ඒක හෝ ඊට ආසන්නයේ යන පිළිතුරු නම් හරි දාන්න පුළුවන්. ඊට වෙනස් උත්තරයක් තියෙනවා මගෙන් අහන්න පුළුවන්. නැත්නම් තමන්ට හිතෙනවා නම් වැරදි කියලා වැරදි දාලා තමයි මේ උත්තරේ ලියන්න පුළුවන්. ඊට කලින් ඔයාලා උත්තර අහන ගියොත් හැමෝගෙම උත්තර අහන්න වෙනවා නේද? හපුතලේ කන්ද දැකලා බඩ දනවා යන පද්‍ය පාඨයෙන් හැඟ වෙන ව්‍යංගාර්ථය කුමක්ද? හපුතලේ කන්ද දැකලා බඩ දනවා. ඒ කියන්නේ ගමනේ දුෂ්කර බව, අමාරු බව හඟවයි. ඔයි ආසන්න උත්තරයක් තියා. හරි වෙන උත්තර කියමු බලන්න. ඈ හපුතලේ කන්ද නැගීම බොහෝ අසීරු නිසා එහි යාම අපහසුයි කියමු. ඔව් හපුතලේ කන්ද නැගීම බොහෝ අසීරුයි. ඒක හරියට අසීරු බව අමාරු බව අපහසුයි. මන්දේවේ කන්ද නැගීමේ දුෂ්කරතාවය කියනවා. දුෂ්කර බව. ඒ හරි. ඒ ඔක්කොම ආසන්න පිළිතුරු. කන්ද නැගීමට ඇති බව දකිද්දී දැනෙන දුක ඇහුන්නේ කවුරුද බලන්න. සිතයිත මාර්ගයක් නිසා යාමට ඇති අසීරු බව කීයුරිය? ආ ආ ඒ හරි. ඒව හරි. ඒව අර උත්තරේට ආසන්නේ වනේ. හපුතලේ කන්ද නැගීමේ දුෂ්කර බව, අමාරු බව, අපහසු බව හඟවයි. දුක දුක හඟවන එක. ඇහුන්නේ නැහැ පුතේ. අයි කියන්න. හපුතලේ කන්ද නැගීමට ඇති බව දකිද්දී දැනෙන දුක.
දුකට වඩා අමාරු අපහසු බව එහෙම ලියමුනේ ගැල්කරු සහ ගොනාවිඳි දුක් ගැහැට වඩා ගම්ම්‍ය ගම්ම්‍ය වන ඔන්න අපිට අපි තාලුත් වචන එනවා දැන් ව්‍යංගාර්ථ ඈ ගම්ම්‍ය වන ගම්ම්‍ය වන කොටා දක්වන කවිය නෑ ආ ගම්ම්‍ය වන කියන්නේ හෙලිවන කියන තේරුම හෙලිවන අදහස් වන और मैं कहाँ ने गैल करूँ सह गुनाविंदी दुग्ध है का वड़ा हेलीवन खावी यो पुटा दाखवान गम आंधु ऐडला दे पायटे सावी न तो इतने बड़े ऐडला इलाटे पड़ी विया तादीने दुक्का सितिला गमन ऐयान मतक कोने गमन ऐडला आवत पाने आने नले बुने ओ एक तमाय गाने में කඳු වැදලා දෙපයට සවි නැත ඉතිනේ බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ දුක් සිතිලා ගම නැගෙන් මතක් උනේ ගම ඉඳලා වත්පන යන්න නොලැබුනේ එකොඩ කොඩේ නා කණුවේ බැඳ ගොනා යන කවියෙන් කියවෙන සිදුවීම විස්තර කරන්න. ගණන් බැඳ විවේකව සිටින අවස්ථාවේදී එක් ගණක කඹයක් ඇදගෙන සමග වතුරට පැනීම. මෙම කවියේදී එක් ගොඩක් බැඳ බැඳලා ආරක්ෂා කරමින් සැලකු ගොනා වතුර පැන ගොනා ගොනාට ජීවිතය අහිමි විය. එම දුක් ගැල් කරුවා මෙම කවියෙන් පැහැදිලි කරයි. සර් මල්ලිවේ ගොනා මිය යාමෙන් දැනෙන දුක ගැල් කරුවා විස්තර කරන ආකාරය කියලා. ආ මෙහෙමයි ඉතින්. ආ මේක අපිට කියන්න වෙන්නේ ගොඩ ගොඩේ නා කණුවේ බැඳ ගොඩා මෙගොඩ ගොනේ සපු කණුවේ බැඳ ගොනා. එතකොට ගොනා වේග ගන්න විතරක් නෙමෙයි මෙතන කියන්නේ. සමහර වෙලාවට මේ ගැල් කරුවා එකොඩ ගොඩේ මෙතන ගොඩේ කියනකොට මේ ආසන්නේ නවතුනේ පුළුවා නැත්තම් මේ කියන වෙලාවට මේ ගැල් කරු ගැල අරගෙන යන්න නැති සමයක වෙන්න පුළුවා විවේක පාඩුවේ ඉන්න කාල සීමාවක් වෙන්න පුළුවා කොහොමනම් මේ වතුර පාරක් ඇල පාරක් දොළ පාරක් වෙන්න පුළුවා ඒතොර නා කණුවේ සපු කණුවේ එකොඩ මෙකොඩ දෙකේම මේ ගුණා බඳලා තියෙනවා හැබැයි දවසක් අනෝරා වැහි වැහැලා සමහර වෙලාවට ඉහත්තා ඒ වින්න ප්‍රදේශ නොවෙන්න පුළුවන් මේ ඇල ඉහත්තාවට නැත්නම් ඉහළ ප්‍රදේශයකට වැහපු ඇස්සක වෙන්නේ නැති කොහොමයි අනේ මේ දෙකොඩ තලා වතුර යන්න පටන් ගත්ත මේ ඇල දෙකොඩ තලා යන්න පටන් ගන්න. ඉතින් කලබල වෙන මෙයා ඇල යූරේ ඉන්න ගොනා වතුරට පනිනවා දී වේර ගන්නයි දෙකොඩ තලාගෙන වතුර එනකොට අනේ වතුරේ ගහගෙන යනවා කමේ ගැට ගහලායි තියෙන්නේ නා කන්ව සපු කනුව හයිය කණු විශේෂයක් විශේෂයෙන්ම නා කණු හේම මේ මොකද කරන්නේ ගොනාගේ ගෙල හිර වෙනවා අපොයි අනේ මගේ රන් උතුල් ලියා ගොනා එහෙනම් මේකෙන් අහන්නේ ගොඩ ගොඩේ නා කණුවේ බැඳ ගොනා යන කවියෙන් කියවෙන සිදුවීම් විස්තර කරන්න එගොඩ මෙගොඩ නාසපු කණු වල බැඳ ගොනා හදිසියේම වැටුණු වර්ෂාවෙන් දෙකොඩ තලා ගිය ජල පහරට හසු වී මිය යාම හේතුවෙන් ගැමියාට දැනෙන දුක කපොයි මගේ රන් මුතුවල් ලියා ගොන සිදුවීම එතකොට සිදුවීම තමයි අතන මිය යාම කියලා තිබුණත් ඇති මොකද්ද එගොඩ බෙගොඩ නා සපු කණු වල බැඳ ගොඩා හදිසියේ වටවල්සාවෙන් දෙගොඩ තලා යන වතුර පාරට පණි එමගින් ගොනාගේ ජල පහරට ගොනා ගසාගෙන ගොස් ගෙල සිරවි මරුමුවට පත් වේ. ඔවි කියන අදහසක්වත් තියෙන්න ඕන. එක යහන්නේ කොට කොට නාතමෙන් වැඳ ගොනා යන කයෙන් කියන සිදුවීම් විස්තර කරන්න. නැත්තම් මේ විදියට කිව්වත් ඇති.
එගොඩ ගොඩේ මෙගොඩ ගොඩේ නාසපු කණුවේ කණුවල බැඳ ගුණා හදිසියේම දෙගොඩ තලා යන වතුර පහරට හසු වී ගසාගෙන දෙගොඩ තලා යන වතුරට බැන්න ඕන අනේ මගේ රණු හදිසියේම දෙගොඩ තලා යන වතුර පහරට වැටි ජීවිතය තොර වෙයි सपु बैंडी गोना एगोड़ ना सापु कानू वाला बैंडी गोना एगोड़ मेगोड़ ना सापु कानू वाला बैंडी गोना हदीसीएम देगोड़ तला गिया ජලපහරට හදිසියේම දෙගොඩ තලා ගිය ජලපහරට හසුව මිය යාම හසුව මිය යාම विवेक खंबेम मेहमा අර දෙගොඩ මෙන්න අපිට ඒක තර්කානුකූලව මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා දැන් ඔය ඔයා කියන්නේ දැන් මේ ගැල් යන අතරේ සමහරලාට එහෙමත් හිතන්න පුළුවන් ගැල් යන අතරේ විවේක ගන්න ගොනුන් එකොඩ කොටේ මෙකොඩ කොටේ බඳින අනේ එක ගොනෙක් මේ දෙගොඩ තලා යන අතරට පනින ඒ අපිට පොඩි තර්කානුකූලව හිතන්න අපහසු ගතියක් තියෙන්නේ දෙගොඩ තලා වතුර පාරක් යන වෙලාවේදී කොහොමද එකොඩ කොටේ මෙකොඩ කොටේ බැඳ කියලා නැත්තම් ඉතින් පිළිතුර හරි කියන්න පුළුවන් ඒක චුට්ටක් පුතේ හදා ගන්න. ඒක වර හරි. ඒකට සර් හරියක් දෙන්නද? මම සර් කියන උත්තරට ලියාගත්තා. හා හා හා. ඒක අර විවේක ගන්න කියන එකට දා ගන්න මේ බැඳි ගොනා කියලා ඉවරලා හරියනේ. දැන් ඒක පොඩ හරියන විදිහට හදන්න මට මතක නැහැ. දෙකේ පරිමේ. චුට්ට එතන හදා ගන්න. පහත දැක්වෙන නාම පද වලට බහුවචන පද ලියන්න. ගොනා වන්නු වන්නු ආ ගොන්නු ඔන්න වන්නු බහුවචන පද ලියන්න යන්න. හරි. ගොනා
गोनु गोनु बहुवचन पद है देने को हमें हरका हराकु हरा हराकु हराकु भी है लाने में हराकु भी है हरा हरका हरे कौन पद से एक से अनुक्ताय नहीं दे हरा को उन्होंने तीन अनुक्त पद है यार में अनुक्त हरा कौन हरा हरा ते उन्नांग हरा कौन हरी में तीन हरा कहाँ है हरा बहुवचन पद है नया नयो 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 नया यान किया ने कहा तीन हारी वैरत दान है नयो की अलग लिया गया ते हारा कून किया ने कहा वैरत ही नया और दार में हारा का हारा किया का लिया गया गैस 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 पांडूर 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 खानू 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 कालू गाल है कालू गाल कालू गाल कालू गाल कालू गाल कालू गाल पारे 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 Kandu. 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 Membara nona bahuwacana pada hade na krama utara tiyena. Apranavachi pada samahara pada walata me wal kiyana pratya dammahama bahuwacana wenna. Gewal. දොරවල් පාරවල් ආන බහුවචන පද හැදින ක්‍රමයක් ඒක අපි ඒ ගැන දවසක් කතා කරමු මෙතෙන්දී කතා කරන්න වෙලාවක් නැති නිසා මේ හැදෙන බහුවචන පද හැදින ක්‍රම ගැන කියලා දෙන්නම් පාදකනා පදවල සමානාර්ථ දෙන පද පාඩමෙන් උපුටා දක්වන්න. හැබැයි ඔන්න පාඩමෙන් ලියන්නදී කොණ්ඩය වරල 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 ඔම්නස දුක පිරන්නේ වරල තෙල් ගා ඔප වෙන්න වරල වෙන වචන ඉතින් බෑ පොතේ තියෙන වෙන් ලියන්නදී සමහර ඔතෙන්දි කරන්න වැඩක් නැහැ පොතින් හොයන්න කම්මැලි विशेष excuse me mara me varala kiyala ne ah yunasse monohari liyanna dunna da sir eh sir mata connection nathuwa liyuwenna una sir monohari liyanna ape nama likita abhyasa wala palawen prashnita uttara liyala thiyena men board eke thiyena dewani eka api me konda yata samana wacanaya pelapote thiyenne varala kiya hari sir thank you sir domna sir දුක 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 කියලා ගමන යන්මත මතකුනේ දුක සිතිලා ගමන යන්මත දෙදෙන්නේ නැද්ද නේ දුක දෙදෙන්නේ
දොම්නසට දුක පෙර පූර්වේ ආ පූර්වේ පූර්වේ කල බවට පූර්වේ मुकद कराने पूर्व कल पावर मार गया पार पार कल तला लाई पार दमने पार सर तो कुछ पार ट क्या लने में ही देने मैं पार ट भी वह मने में सामान पर दे रहा हूँ पार ट क्या ने का कपल दा एक आप हदा गो नहीं दुख से तेला गम नुने आने दुख से तेला गम नैयान मता कुने आने ज्ञाति नैयान हिंसा हिंसा कथा करे हिंसा हिंसा समान पद ने पद पद दिखा क्या पद समान पद आक वहां विरुद्ध पद आक वहां तारी पद आक लिया पद दिखा के तुम वाद वितर है थैंक यू सर सर हिंसा कियन पल කවිය තියෙනවා වද ඔව් ඔව් පළවෙනි කවිය තියෙනවා අටු කැලේ කාලේ නොලිහා වද දෙනවා කුස බඩ කුස බඩ අන්ධකාරය කරවල කුසට කියනවා කුස බඩ බඩ දන අන්ධකාරය කළුවල අන්ධකාරය කළුවල බඩ जीवित रूपेट संबंध जन कविया
मैं गैल करूँगा क्योंकि जीवित यान में इन रचने आकलियाँ गैल करूँगा क्योंकि जीवित मैं रचने या लिया न कोटा क्रम देखेगा तो लिया न बोलूँगा गैल करूँगा क्योंकि जीवित मैं रचने या लिया न कोटा क्रम देखेगा लिया न बोलूँगा मुने ඔය මාතෘකාවලිය ගන්න ඕනද රචනෙ පොතේ තියෙන ගල් කරපු ඒ ජීවිත 96 වෙනි පිටු ප්‍රායෝගික අභ්‍යාස මම මේ මග පෙන්නන්න දැන් රචන ලියන්න හුරුවක් ගන්න මේ ලියන්න පුළුවන් විදියට කියන්න මේ රචන ලියන්න පුළුවන් ක්‍රම දෙකකට එකක් තමයි ගල් කරුව ඔයා වෙලා ඒ විදියට රචනාව ලියා ගන්න පුළුවන් නැත්තම් ඔයා පිටතින් ඉඳගෙන ගල් කරුව දිහා බලාගෙන ගල් කරුවගේ ජීවිතය ගැන ලියන්න පුළුවන් ඔරු පදිනකොට කියන ජනකවියක් කියන්නකෝ අහුන්නේ නැබුදේ ඔරු පදිනකොට කියන ජනකවියක් කියන්නකෝ ඔරු පදින කවියක් කියන්නකෝ ඔන්නමලේ ඔය නාමල ඔය නාමල නිරාවරෙන් අත්ත විනේ බය වුනේ නිරාවරෙන් අත්ත විනේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දියෝදක නැගී බලාවරෙන් සාදුකාර දියෝදක නැගී සර් ඒක අපි යන එකට ලියනවා නේද ඒක ලියන්න මේ අහන්නේ නේ සර් මම ජන කවිය කියන්නද එබුතේ ඔරු පරිණ ජන කවිය කියන්න කියන්නද හා කියන්න ඔන්න මලේ ඔය නාමල නාවරි අත් බින්දේ පය බුල්ලේ තබාවරෙන් කැලණි ගඟේ ඔරුප බලාවරෙන් සාදු කරදි ඔරුවට නැගීවරෙන් සර් තව තියෙන සින්දුවක් ඕලු කියන මොකක් හරි සින්දුවක් जीवित कथा कर मम मगे यहां समग शुभ रगति उदयसन पिटत् गैल मत बल पटवा मे या मे अटिये ගෙදරින් සාදා දුන් කිරිබත් අනුභව කොට අපි සියලු දෙනාම සාදු නාද නංවමින් අපගේ ගවයන්ට ආදර බස් දෙපළමින් ආ යම පුතා යමං යයි කියමින් ගමන ආරම්භ කරේ සියල්ලෝම සිනාබුසු මුහුමින් ඔම ආරම්භක ඡේදයක් දාලා හිමිට හිමිට පව කරගෙන යන හැටි ඊට පස්සේ මේ මේ වගේ දුෂ්කර ගමන හමු වෙන හැටි ගල් මේ කරත්ත කවියකුත් මැදට දාලා රචනේ ඊට පස්සේ මෙහෙම මූණමින් අපි ඉදිරියට ගියා අපේ විඩාව කාන්සිය නිමුණයි දීපාන්දර නෙමෙයි නේද රාත්‍රියට යන්නේ අපි රැට ආරම්භ කරා කියලා ලියමු ගමන රැ ගමන ආරම්භ කළා කියලා එදා මේ සුදු සුදුවන් සඳහසට නැගමින් තිබුණේ කියලා දාලා රචනාව ආරම්භ කරන්න පුළුවන් ඊට පස්සේ මේට රචනාව ගෙහිලා මෙහෙම රාත් මධ්‍යම රාත්‍රියේ ලැබුණා උදේ 3-4 වුණා එළිය වැටෙන්න පටන් ගත්තා අපි විවේක ගත්තා අපි කරත්තවල නිදා ගන්න පටන් ගත්තා ගොනුන්ට ඔහේ
පිදුරුවාදිය නැත්තම් මැඩුවන් කන්න දාලා ඔවුන් නිදහසේ හරක් කරත්තෝමින් ගිහලා ගැට ගහලා ඔවුන්ට ආහාර භුක්ති විඳින්න සැලැස්සුවා මේ විදිහට දාලා ඊළඟ දවසේ ආගමන කරනවා ඊට පස්සේ එනදා ඒ කරා තමන්ට අවශ්‍ය ස්ථානය කරා ළඟා වෙනකන් රචනාව ලස්තරම ලියන්න පුළුවන් එහෙම ලියන්න පුළුවන් නැත්නම් ගැල් කරුවෙක්ගේ ජීවිතය දිහා ඔයා එළියෙන් ඉඳන් බලාගෙන ඉන්න පාඩ දකින්න උන් දුක් විඳින විදිය වෙන ඔයා වෙනින් පිටින් හිතලා ලියනවා එහෙම ලියන්නත් පුළුවන් ඔය දෙකෙන් එක විදියකට රචනාව ලියන්න ලියලා එවන්න බලන්න මට විවිධ වෘත්තීන් ආශ්‍රිතව ලියවුණු ජන කවි එකතු කොට කුඩා පොත් පිංචක් සකස් කරන්න කියලා තියෙනවා මට ඉතින් ඒක පොත් පිංච බලන්න බෑ හැබැයි ඔයාලා ස්කෝලේ ටීචර්ට පෙන්නන්න පුළුවන් ඔයාලා ඒක හදලා තියන්න ඒක වටිනවා සහ ඒ ස්කෝලේ ටීචර් කිව්වා ඒ වගේ එකක් හදලා ස්කෝලේ අරින දවසට ගේන්න කියලා ආන්න ඒක තමයි හදන්න හදන්න ඒක ස්කෝලේට ගෙනියන්නත් පුළුවන් මම එතකොට මටත් ඉතින් එවන්න ෆොටෝ එකක් හදන් දැන් ඕනේ කියලා මම සිග්නල් පොඩි කට්ටක් විවිධ වෘතීන් කියලා කිව්වායින් පස්සේ පතල් රැකියාව බඹර කැවීම ඊට පස්සේ දැන් ඒවට ඔලින්ද කියලා අරෝමෙම ගන්න බෑ එහෙම කතා දැන් කිව්වේ ඒක වෘතියක් නෙමෙයිනේ වෘතියක් වෙන්නත් ඕන රැකියාවක් වෙන්නත් ඕන බඹර කැපීම රැකියාවක් ඊට පස්සේ පැල් කවි පතල් කවි රැකියාව ඔව් පැල් කවි දාන්න පුළුවන් කමන්නේ ඒක රැකියාව දැන් තේරවිලි කවි උපදේශ කවි විරුළු කවි ඕව දාන්න බෑ නෙළුම් කවි දාන්න පුළුවන් ගොයම් නෙළුම් රැකියාව කුරක්කන් කවි පාරු කවි කුරක්කන් කවි නෙළුම් කවි එතකොට ඕරු කවි පාරු කවි ඕරු කවි සෝරි පාරු කවි කමත් කවි නෙළුම් කවි ආ ඒව පුළුවන් නෙළුම් කවි ඔව් කිව්වනේ කියන එක හගෙන ඉන්න ඕන ආපු වහන්නේ මොනේ තියන්නේ හදපු එක ඔව් මම කියන්නේ හදිසියෙන්ම ලබන හතිය වෙනකොට කරන්න ඕනේ නැහැ ටික ටික හිමීට සකපෝරු වේ කවි ආ වේක ආ ඒක හරි පුතේ ඒව හරියටම හරි මේ හිමීට මේවා හදන්න ස්කෝලට ගෙනියන්නත් පුළුවන් ඔයාලටත් විවේකය අර්ථවත් විදියට ගත කරා වෙනවා විවේකයෙන් ඉන්න වෙලාවක හිමීට හද එකතු කරලා හදන්න අපි යන් එනන් අලුත් කියුට් එකට මේකෙත් මේ අද පුතේ මන් ටිකක් කතා කරන නිසා මේ ගැන මේ කියුට් එකේ උත්තර ටික කතා කරන්නත් තියෙනවා 8 වෙනි සැරේ මේ කියුට් එකේ අපිට කතා කරන්න තියෙන අර කඩවල තේරුම් ටිකයි අභ්‍යාස එක තමයි අපිට අද හරි කරන්න තියෙන්නේ අද අභ්‍යාස එක කතා කරන කඩවල තේරුම් දෙන්නේ නැහැ යම් බලන 8 වෙනි පිටුවට කියුට් එකේ අලුත් එකේ නෙමෙයි පරණ එකේ මගේ ටියුට් එකේ අන්තිම පිටුවේ 18 කියලා පිටුවක් දාලා පස්සෙනි ප්‍රශ්න මොකද ඔය ගැන අපි කතා කරානේ කලින් ඔක වැරදිලානේ 7 ශ්‍රේණියේ පිටුවක් නෙවෙයි වැදිලා තියෙන්නේ පුතේ ඒ ටියුට් එක කරන යා ෆ්‍රෙෂ් එකෙන් වැරදිලා තියෙන්නේ ඉතින් මට ළමයිට කියන්න ගුව දැන් මං දෙවතාවක් කිව්වා කියනුයි අහගෙන නිගලා තියෙනවා ඒක అలවන්න කියවා හැ පැත්තේ ඔව් අපි ඒක නිකන් තියෙන පිටුව හිස් පිටුව అలවමු කියලාත් කතා වුණා කියනු කියලා කියාවේ නැද්ද සයිකි එකකින් කැප්පුවා అలවුණා ගිය සතිය ආවස ඊට කලින් සතිය එන්න බැලුවා වීඩියෝ එක බැලුවා ගිය සතියේ නේ කිව්වේ කලින් සතිය දන්නේ නැහැ කතාව අතීත 8 වෙනි පිටුවට යන්න අතීතයේ පොදු ජනයා අතර බිහි වූ කවි සම්ප්‍රදාය හඳුන්වන නම කුමක්ද ජන කවි කියලා ලියන්න උත්තර කමක් නැහැ ලියමු අපි සාකච්ඡා කරලා උත්තර ලියමු ජන කවි
යන කල් කියලා ඊළඟට ජන කවි වලින් ප්‍රකාශ වන ගැමියාගේ අරමුණු සඳහන් කරන්න තමාට ඇති විඩාව වෙහෙස නිවා ගැනීමට ජන කවි කීම ඔව් ඒක හරි උත්තර හරි මෙන් මම පොතේ තියෙන විදිහටම කියන්නම් එතකොට වැඩි යලේ තියෙන නමයි ලියන ජන කවි වලින් ප්‍රකාශ වන ගැමියාගේ අරමුණු සඳහන් කරා ජනකවියෙන් ගැමියාගේ දුක සතුට තනිකම ආදී හැඟීම් ප්‍රකාශ කළ හැකි වීම ජනකවියෙන් ගැමියාගේ දුක සතුට තනිකම ආදී හැඟීම් ප්‍රකාශ කළ හැකි වීම අර මුණු සඳහන් කරන්න කියලා තියෙන තව එතකොට යොතන කීපයක්ම තියෙනවා තව අපි අර මුණක් ලියමු සර් කොයි මා කියන්නකෝ සර් ගැමියා ජනකවි ප්‍රකාශන ගැමියාගේ අර මුණු අතන තේන අරමුණු කීපේතර දුක් සතුට කීපෙම දෙන්න පුළුවන් ජනකවියෙන් ප්‍රකාශන ගැමියාගේ අරමුණු ජනකවියෙන් ගැමියාගේ දුක් සතුට තනිකම ආදී ප්‍රකාශ කිරීමට හැකියවීම ආ ඒක හරියට ඒතර එතන තේන අරමුණු කිව්වහම ඒ අරමුණු ටිකම තියෙන දුක ප්‍රකාශ කිරීම සතුට ප්‍රකාශ කිරීම ඈ තනිකම ප්‍රකාශ කිරීම කාන්තිය ප්‍රකාශ කිරීම ඔය හැමදේම විවිධ වෘත්ති අසුරෙන් නිර්මාණය වී ඇති ජනකවි වර්ග පහක් නම් කරන්න කියලා හිතේනේ මේක තියෙනවා පැල් කවි ගැල් කවි නෙළුම් කවි පාරු කවි කියලා විතරයි මෙතන තියෙන්නේ හතරයිනේ අපි ඒතකොට තව එකක් ලියමු සකපෝරු කවි බඹර කවි ආ සකපෝරු කවි හරි කමත් කවි හරි බඹර කවි ආ බඹර කවි හරි උරහන් කවි හරි කරත්ත කවි හරි කමත් කවි මෙම පාඩම ඇතුළත් වන්නේ කුමන වෘතියක් ඇසුරු කරගෙන නිර්මාණය වූ ජන කවිද? ගැල් කවි ඇසුරෙන්. ගැල් කවි ඇසුරෙන් මෙම පාඩම ඇතුළත් වන්නේ කුමන වෘතියක් ඇසුරු කරගෙනද? ගැල් කවි නැත්තම් මෙතන කුමන වෘතියක් ඇසුරු කරගෙන නිර්මාණය වූවද කියලා ලියවහම ලියන්න ඕන. ගැල් වෘතිය. ගැල් වෘතිය නැත්තම් ගැල් රැකියාව කරගත් අයගේ මේ ගැල් වෘතිය ඇසුරු කරගනිමින් නැත්නම් කරත්ත රැකියාව ඇසුරු කරගනිමින් කියන ලියුවත් හරි කරත්ත රැකියාව ඇසුරු කරගනිමින් සර් වෙළඳාම ආ ආයකත් හරි ගැල් මත ගැල් ගැල් මගින් වෙළඳාම් කියන කරත්ත යොදා ගනිමින් වෙළඳාම් කරන්න ඕ කරත්ත යොදා ගනිමින් වෙළඳාම් කරන්නාගේ ජීවිතය ඇසුරු කරගනිමින් මෙවෘතිය අසුරු කරගන්නේ නැත්නම් වෙළඳාමේ නිරත ගැල් මත බඩු පටවාගෙන ගොස් වෙළඳාමේ නිරත වන වෙළඳාම් හිමියන්ගේ වෘතිය අසුරු කරගන්නේ සර් පස්වෙනි ප්‍රශ්නේ උත්තරය ආයි කියන්නේ පස්වෙනි එකට අපි තාම උත්තර කතා කරේ නැහැ පස්වෙනි එක නෙමෙයි හතරවෙනි එකට උත්තරය කියන්නේ ආ හතරවෙනි එකට තමයි ගැල් මත බඩු පටවාගෙන වෙළඳාමේ නිරත වූ ගැල් මත බඩු වටවාගෙන වෙළඳා මිනිරත වූ වෙළඳ වෘතිය පදනම් කරගනිමි වෙළඳ වෘතිය පදනම් කරගනිමි සර් ගැල් කවි මත බඩු වටවාගෙන වෙළඳාම
ගැල් මත බඩු පටවාගෙන වෙළඳාමේ ගිය වෙළෙන්දන් වෙළඳ වෘතිය වෙළඳාම් වෘතිය නැත්නම් වෙළඳ වෘතිය පදනම් කරගනිමි වෙළඳාම රැකියාව කරගත් ආ වෙළඳාම රැකියාව කරගත් අය ඇසුරු කරගනිමි ඇසුරු නැහන් ඇසුරු කරගෙන गैल माता बड़ू पटवा गया ना गैल माता बड़ू पटवा गया ना वेलंदा में गया वेलंदा में रक्याव करेगा आया ऐसेरु करेगा नहीं गैल माता बड़ू पटवा गया ना रक्याव में गया वेलंदा उर्तिया वेलंदा में गया आया ऐसेरु करेगा नहीं वेलंदा में गया मेंस मैं पढ़ में दी නම් වලින්ම හඳුන්වා තිබූ කඳු හයක නම් ලියන්න. හපුතලේ කඳ, බතලේගල කඳ, අලගල්ලේ කඳ, උන්නස් කඳ, කඳ කිරිගල් පොත්ත කඳ. හරි 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 කෑ ගන්න නැතු ඉන්න. මං කියන්නේ. මේක තියෙනනේ එක කවියක තියෙන කවි හතරක් මේ කඳු හත් පහ. බතලේගල කඳ, අලගල්ලේ කඳ කන්ද වුණස් කිරි කන්ද සමනල කන්ද හතරයිනේ පහක්නේ අහන්නේ කිරිගල් පොත්ත කන්ද ආ කිරිගල් පොත්ත හයක් වුණාස හපුතලේ කන්ද සර් හයක් හපුතලේ කන්ද ආ කිරිගල් පොත්ත කන්දයි හපුතලේ කන්දයි එතකොට හය හරි කිරිගල් පොත්ත කන්දයි හපුතලේ කන්ද මේ හත් කවි කවියේ තියෙන හතරක් කඳු බතට කන්න බැරි බතලේ ගල කන්ද අලට ගන්න බැරි අල ගල්ලේ කන්ද හුනට කන්න බැරි හුන්නස් ගිරි කන්ද මේ කඳු තුනට නායක සමනල කන්ද එතන හතරයි එතකොට කිරිගල් පොත්ත කන්දයි හපුතලේ කන්දයි හයයි අරත්තේ බැලි ගොනාගේ පාදවල කුරගෙවීම හේතුව ලෙස කවියා සඳහන් කරන්නේ කුමක්ද? පාට තමයි කලුකල පැගීමි. ඔව්. පාදවලට කලාලයි පාරට දමන්නේ එම ගල් පැගිලයි කුන් කුරගෙවේ එනම් කණු පාරේ දමා ඇති කලුගල් පැගීමේ දුලත්මි ලිව්වද? ඔව් සර්. ආ. කරත්තකරු ගොරුන්ට අනුකම්පාව දක්වන බව ප්‍රකාශ කරන කවි දෙපද යලියක්. සර් 6 වෙනි කට උත්තරයයි හොඩක් කිය. පාරේ දමා ඇති කළු ගල් පෑගීම. හයවෙනි එක අහන්නේ කරත්තක කරත්තේ බැඳි ගොනාගේ පාද සෝරි හත අහන්නේ කරත්තකරු ගොනුන්ට අනුකම්පාව දක්වන බව ප්‍රකාශ කරනවා. එකට තලා යන වතුරට පැන්න ගන අනේ මගේ රන්මුතු වැල්ලියා ගන සර් මේව නැත්තම් අර අයහා පැත්තේ කවියත් බලන්න 95 පිටුවේ තියෙන රෙමගල් පැගිලා ගොන් කර ගෙවන්නේ ගණා නවේ හරකයි බර අදින්නේ කියන එකට अरे गुना कहने का नहीं तो यार आचार शीली वधी लतीन हरका केला पालम कोटा का मिताव तीन की वड़ात वैदगत के लिए मौका दकरान ने पूर्व कलपा वटे पाव कल गुनो ऐसा पान गाला गाव वटे वटे इन अनुकंपा तक कारु गुनों टा अनुकंपा दाख पन प्रकाश कर मौका दकरान ने किम पूर्व कल बार अनुकंपा हरका दामाई आदर අපි මේ පූර්වේ කළ පව් තමයි මේ ගෙවන්නේ මොකද කරන්නේ පූර්වේ කළ පවට ඉතින් අහන කරත්ත කවු
ගොනුන්ට අනුකම්පාව දක්වනවා. ඇයි මෙතන ගොනුන් ගැන කියනෝනේ? ඇයි මයිල ගොනා පස්සට පනිනවනේ? ගොනුන්ට අනුකම්පාව දක්ව. මොකද කරන්නේ? පූර්ව කලපවට පව කල ගොනෝ ඇද පන් ගාලා. ජනකවියා කියන පරිදි ගොනුන්ට බර ඇදීමට සිදු වෙත්තේ කුමන කරුණක් නිසාද? පූර්වයේ කළ පවක් නිසා. ගොනුන් පූර්වයේ කළ අකුසලයක් නිසා. ආ ගොනුන් පූර්වයේ කළ අකුසලයක් නිසා. දුක් සිතේලා ගම නැ යන් මතක් උනේ. මොඩ නැවත කියන කොට වෙන එකට උත්තරේ. අන යන්න නොලැබුනේ. ඈ පුතේ. ලව කොතරක සිටියත් මරණ මොහොතේ උපන් ගමේ සිටින්නට ඇතනම් යන සිටුවෙල සඳහන් කවි දෙපදේ ලියන්න. අන්තිම කවියේ අන්තිම පද දෙක දුක සිටිලා ගම නෑයන් මතක් උනේ ගම ඉඳලාවත් පණ යන්න නොලැබුනේ. අන්තිම කවිය අන්තිම පද පෙළ දෙක. අදස අලුත් සාරිතම් කරන. ඈ පුතේ. මාවද ස්ට්‍රක් වෙලාද ඉන්නේ? නෑ නෑ සර් හොඳට පේනවා. සර් හොඳට පේනවා සර්. ඒගොල්ලෝගේ සිග්නල් ලවුලා. සර් නම් වැඩි ප්‍රශ්නට උත්තරේ කියනවද අය? අනේ මන් දන්නේ නෑ මන් ටියුට් එකක් අහලා තිබ්බා. ආ. අන්තිම කවියේ අන්තිම පද පෙළ දෙක. අලුත් ටියුට් එක ගන්න අලුත් ටියුට් එක. අනිවාර්යයෙන්ම කන්න. සදා මෙලෙස පුර දෙයි. අමේ සදාවනි ප්‍රශ්න උත්තර දෙන්න. ඒක 3 වෙනි වාර පාඩම නේද? ඔව්. ඔතනින් පටන් ගන්න 3 වෙනි වාර. සර් මේ 10 වෙනි පාඩමට උත්තරේ කියනවද? 10 වෙනි? 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කියනවද? කිව්වනේ. සර් පොඩාර රන්මුතුල් ලියා ගුණාට මේ වුණද? ආ දෙකොඩ තලා යන වතුරට වැ දෙකොඩ තලා යන වතුරට පැනීමෙන් ගෙල සිරවි මිය යන්නට ඇත. Excuse me sir, කලින් පාඩමේ මේ අර්ථ සංසඳා සර් අපි යනවා කියන කී මුල් පිටුවේ මොකද තියෙන්නේ? හ්ම් මුල් පිටුවට මොකද හදන්න ඕනේ? අර කලින් පාඩමේ දැන් අපි කර කර හිටපු පාඩමේ අහුන්නේ නැහැ පුතේ. අයිත් කියන පොඩ්ඩක් මයික් එකට ලං වෙලා. අර අපි දැන් කර කර හිටපු පාඩම සංසඳා හඳ පානේ අපි යනවා කියන පාඩමේ මුල් පිටුවට ගන්න මොන කොටසද? ආ ඒකට අපි කිව්වේ නැද්ද මෙන්න මේ ටිකනේ? නෑ සර්. සෝරි ඒක කියන්නේ නාමතන වෙන්න. ආ මුල් පිටුවට ගන්නේ සර් ගියේ සතියේ උඩින් සතියේ වීඩියෝ එක දාන්න පුළුවන් වෙබ් එකට. ගියේ සතියේ එක දාලා තින්නේ. උඩින් සතියේ එක ඊට කලින් සතියේ. ඊට කලින් සතියේ එක දාන්න දාලා නැහැ. ආ කෝල් කරාට ගියේ සතියේ එක නම් දාලා තිනවා. අද ඉඳන් මම මේ දානවා ඒ ටික ඊට කලින් සතියේ එක නම් දාලා නැහැ. මේ 14 වෙනි පාඩම පටන් ගන්න තැන ඉඳන් අර කරත්ත කවි නැත්තම් ගැල් කවි කියලා පළවෙනි කවිය පටන් ගන්න තැනට වෙනකම් මුල් පිටුවට ගන්න. සර් ටියුට් එකේද පොතේද? පොතට පොතට. නෑ සර් යහන්නේ ටියුට් එකේ තියෙන එකද ලියන්න නැත්තම්? නෑ නෑ මම මේ මුල් පිටුවට අවශ්‍ය දේවල් ටික කියන්නේ.
සසල් සඳ හඳපානේ අපි යනවා පාඩම නියමයේ. ඒක තමයි සර් අච්චු පොතේවද සර් ටියුට් එකේ ටියුට් එකේවා ජන කවියනු කුමක්ද කියලා තියෙනවා ජන කවි වල ලක්ෂණ ටික තියෙනවානේ ජන කවි වර්ග ටික ඕනේ නැහැ. ඒත් කමක් නැහැ ඉතින් ලියන්න තියෙනවා. උදාහරණ නැතුව හරි ඔයාලට කරුණු වැඩි නම් තමයි ඒක ගැටලුව එන්නේ. නැත්තම් ජන කවි වල ලක්ෂණ ටික අත්හරින්න. ජන කවි anu කුමක්දයි ජන කවි වර්ගයි කරත්ත කවි ගැන කියන්න. ජන කවි anu කුමක්ද කියන එකේ ඉඳන්ද සර්? ඔව් ජන කවි anu කුමක්ද කියන එක ලියන්න ඕන. නෑ සර් මේ තුනම ඇති. ජන කවි වර්ග මොනවද කියලා ලියන්න කරත්ත කවි ගැල් කවි කියලා කියartifactId තීරණ ටිකක් විස්තර කරලා. එතන අර කියනවා. සර් තම හරි සර්. ඒ ටික දාගන්න අර ටිකක් පුළුවන් නම් විතරක් අතුළු කරන්න ජන කයි වල සුවිශේෂී ලක්ෂණ මුල් පිටුවල සර් ඔක්තෝබර් ටියුට් එක දාගන්න අවුව අලුත් එක තියව ඕකනේ ඉතින් සර් ඒකේ කවියක් ලියන්න සිංහල භාෂාවේ ලියවුණු පැරණිතම කාව්‍ය නිර්මාණය අපට හමුවන්නේ සීගිරි කැටපත් පවුලේ සදා මෙලස පුර දෙරණේ සර් පාඩම තේරුම් ගන්න නැද්ද? ගන්න ගන්න ගන්න. අපි යන් එහෙනම් පාඩම. සර් කැඩි කියන්නේ. බලන්න යුගවලදී ලියවිච්ච පොත් එහෙම කවුද කියලා බලන්න පොත් හතරක විතර තියෙන එකම හාමුදුරම පොත් තුනක එකම හාමුදුරමක් මම විශේෂ ওই යුගවල වෙන පොත් ගොඩක් ලියවිලා තියෙනවා ওই මම එකක් විතරයි උදාහරණයට ගන්න අරිය අපි අම්පුතේ පාඩමට සිංහල ස්වාධීන භාෂාවක්සේ වර්ධනය වීම හා සමගාමීව සිංහල කවියද වර්ධනය වූ බව දැනට ඉතිරි වී ඇති පැරණිම සිංහල කාව්‍ය නිර්මාණවලින් පැහැදිලි වේ. සිංහලය ස්වාධීන භාෂාවක් විදියට අපි දන්නවා අපේ භාෂාව අපිට අපි හිතන්නේ ගොඩක් වෙලාවට පැරණි සාක්ෂි අපිට පිළිගන්න වෙන්නේ ඉන්දියාවේ ආභාෂයෙන් අපේ සිංහලය කියන භාෂාව ප්‍රති වෙන්න විශේෂම ලිඛිත භාෂාවක් බවට පත් වෙන්න උදව් ලැබුණා කියලා. අපි දන්නෝ දුමින්දා ගමනය. දුමින්දා ගමනය කියන්නේ පුතේ සංගමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩමවීමේ සිද්ධිය. නැත්තම් ඒ පොත ඒ දුමින්දා ගමනියත් එක්ක සිදුවෙච්ච සුවිශේෂී සිදුවීමක් තමයි ශිල්ප්‍රසේනි 18ක අය ලංකාවට පැමිණුණා කියලා සඳහන් වෙනවා. ඒ අතර චිත්‍රකලාව, මූර්ති කලාව, කැටයම් කලාව, වඩු ශිල්පියෝ, වාරි මාර්ග ශිල්පියෝ, ගෘහ නිර්මාණ ශිල්පය, අක්ෂර කලාව මෙන්න මේ ආදී දේවල් අපේ ලංකාවට ආව කියලා තමයි කියන්නේ. ඉතින්
मे निर्माण शिल्प आवनीता लंका अक्षर कला सिंह भाषा दीवन वेन्न सिंह स्वाधीन भाषा वक्त वरदने वेन्न पटांगा इतिंग अन्न इतना ए युगे दक्वागे पास कोई राज युगे दक्वागे सिंह कवियने वेन्न पटांगा किया सिंह कविय लांकिक යන්ගේම දක්ෂතා මත සහ ඔවුන්ගේ රුචි අරුචිකම් මත සහ ඔවුන් ලැබූ අත්දැකීම් ආදී පදනම් කොටගෙන බිහි වෙලා තියෙනවා. දැනට ඉතිරි වී ඇති පැරණිම සිංහල කාව්‍ය නිර්මාණ වලින් පැහැදිලි වෙනවලු අපේ සිංහල කවිය වර්ධනය වෙච්ච බව සිංහල සාදීන භාෂාවක් විදිහට ගොඩනගුණට පස්සේ සිංහල භාෂාවෙන් ලියවුණු පැරණිම සිංහල කාව්‍ය නිර්මාණය අපට හමුවන්නේ සීගිරි කැටපත් පවුර සීගිරි කැටපත් පවුර තමයි ලෝ පැරණිම සිංහල කාව්‍ය නිර්මාණ අපට හමු වෙන්නේ හතයි දියට තමයි ඉවර වෙන්නේ මොකටද මැසේජ් කරගන්නේ හරි එතන මේ සීගිරියේ කැටපත් පවුර තියෙන කැටපත් පවුර දැකලා තියෙන ඇති ගොඩක් අය සමහර ලාට යන්න බැරි වෙන්නේ නැති ඔයාලට ब्राह्मी अक्षर कला यदि लंकावे महाचार्य සේනරත් පන්නවිතාන ලංකාව හිටපු පුරා විද්‍යා කොමසාරිස්වරේ මහාචාර්ය සේනරත් පන්නවිතාන මහත්මය මේ කුරුටු ගීත කියෙව්වා ඒව සිංහලට පරිවර්තනය කරා අන්න එතකොට අපිට දැනගන්න පුළුවන් වුණා මෙන්න මේ වෙයි තියෙන්නේ කවි කියලා එහෙම සිංහලට පරිවර්තන කරපු සීගිරි කවියක් දෙකක් මම කියන්නම් සපුමල නිල බදලගත හෙලි හෙල්ලියක මනමයිදි නෙත තමා මෙලබ ඇත මබනවක නොබෙනි ඉතින් ඒ කාලේ භාෂාව අපිට ටිකක් නොහුරුයි තමයි තේරුම තේරෙන්නේ ඒක තේරුම ගත්තොත් සපු මලක් හා නෙළුම් කැකුලක් ගත් සුදු පැහැක් කතක් ඇගේ නෙතත් සිතත් මට පුතා ඇයට කතා කරන්නයි ඇරයුම් කරත් ඈ මට කතා නොකරයි ඇසින් දුටුමයිකේ සිතට ඇත වැලැම්බිමක් බලයි මෙම මෙය ගිරි බලයි මෙය වැනි ගිරි නැදෙන් මෙලෙක් වන් සංගමෙන් ඇසින් සීගිරි දිටිමි කීත නැත්තා එයාගේ ඇසින්ම සීගිරිද දැක්කලු සිතට කියා ඇත්තේ මුසාවගේ මෙබඳු ගිරි රජකු නරඹන විට මට නම් හැඟෙනුවේ ලක්බිමට දෙව්ලෝ බැස ඇතිසේකි ලක්බිමට ලක්බිමට දිව්‍ය ලෝකයේ ආවේ වගේලු සීගිරිය බලනකොට ඒකේ විශ්මිතකම සහ ඒකේ තියෙන සෞභාග්‍ය දැක්කයින් පස්සේ මේ කවියෙන් කියවෙයි සර් වැඩි ගැළපෙන්නේ නැහැ ඈ සර් වැඩි ගැළපෙන්නේ නැහැ මොකද්ද ගැලපෙන්නේ නැහැ කිව්වේ? කවි. ආ දැන් දැන් ලංකාවටද? දැන් දැනට ඉතින් ඒ කාලේ පාවිච්චි කරපු භාෂාවනේ. ඒ අය ඒ අය. තාම කියන්නේ නැහැ. ඈ? ඔයි මම රූල් හතරක් කියලා තියෙනවා සීගිරි ගීයක් ලියන්න තමයි. ඔයින් එකක් මොකක් හරි ලියන්න දෙන්න තියෙන්නේ කියලා. ඒකගේ ටියුට් එකේ. හරි ඒක ගැන වැඩක් නැහැ. අපි යන් මම මෙතන අපි සීගිරි කැටපත් පවුරේ ගීත ගැන කතා කරන නිසා මම මේ ගීතයක් දෙකක් කියුවේ. ඉන්පතුව ලියවුණු සිංහල කවි පොත් රාශියක් කින් කිහිපයක් ආරක්ෂා වී පරපුරෙන් පරපුරට පැවතෙමි. සිංහල කාව්‍ය ඉතිහාසයේ දීප්තිමත් කරයි. ප්‍රභාමත් කරයි. ආලෝකමත් කරයි කියන එකයි තේරෙන්නේ. කෞසිලුමින. කෞසිලුමින කියන්නේ පුතේ අපේ සිංහලයේ තියෙන මහා කාව්‍ය महा काव्य कारण कीपया संपूर्ण राजवेनु
මාර්ග වැළුම් ආදී මේ දේවල් ගොඩක් තියෙන්න ඕන සහ කවි ගොඩක් තියෙන්න ඕන නොයෙකුත් වර්ණනා ගොඩක් තියෙන මේ ඔක්කොගෙම සජ්ජිත මහා කාව්‍ය විදිහට සැලකන්නේ කෞසිනි උස ජාතකයේ පදනම් කරගෙනමයි ලියන්නේ රාහුල ආමුදුර නේ සැලලිහිනි සංදේශය තොටගමී ශ්‍රී රාහුල ආමුදුර ගුත්තිලය වැත්තෑවේ ආමුදුරුවන් සුභාෂිතය ලෝකෝපකාරයේ අතරින් කවි අතරින් කීපයකි අපේ පැරණි කවි පොත් දෙකකින් පුටාගත් කවි කිහිපයක් මේ පාඩමේ දැක්වේ මේ පාඩම අද මම කරනවා ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් කතා කරනවා ඊළඟ සතියෙන් අපි අද බලමු පාඩම ඉවර කරගන්න කාව්‍යශේකරය තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් විසින් රචනා කරන ලද කෘතියකි කාව්‍යශේකරය කියන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ රචනා කරපු කෘතියක් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන ඔයාලා අහලා ඇති මම දවසක් කිව්වද රාහුල හාමුදුරුවෝ ගැන හයවැනි පරාක්‍රම බාහු රජුගේ පුතා හයවැනි පරාක්‍රම බාහු රජුගේ පුතා මම කිව්වේ නෑ විස්තරයක් නේ නෑ සර් अरे हाईवे पराक्रम वाला राहुल राजू वांगे पुता क्या ने ऐसा हिंद हिमी क्या ने आ हाईवे पराक्रम वाला राजू वांगे पुता क्या ने मेहमान और प्रादेशी पालक और एक कितिया मैं विवाह वेला ही ये बहुत लास्ट में कांता वाके कब मैं प्रादेशी पालक और एक मेरे नो मेरों ने बात से मैं तामा नेका ये राजू विशो බිසවක් බවට පත් කර ගන්නවා අර හිටපු කුමාරා එක්කම මේ බිසව රජමාලිගාවට එකගෙන එනෝ අනේ මේ කියන සපුමල් කුමාරයයි සපුමල් කුමාරයත් එක තමයි වැඩෙන්නේ මෙයාට කිව්වේ මේ දෙමටාන කුමාරය කියලා දෙමටාන කුමාරය ආ දෙමටාන කුමාරය හයවෙනි පරාක්‍රම යුගයේ දියණියත් අර උලකුඩේ දේවියනේ ආ ඒ උලකුඩේ දේවියට ලැබෙන දියණිය පුතා තමයි ආයි ජයබාහු කුමාරය කියලා කියන්නේ මේ දෙමටාන කුමාරයා එතකොට හයවන පරාක්‍රම බාහු රජුරුවන්ගේ පුත්‍ර සෙවණේ වැඩෙන්නේ ඇයි මේ කියන ප්‍රාදේශීය පාලකවරයා මිය ගියාට පස්සේ මේ කාන්තාවයි මේ පුත්‍රව පුතයි රජවාසලට කැඳගෙන ආවා රජතුමා ඒක නිසා රාජ්‍ය පුතෙක් විදියට දෙමටාන කුමාරයට හැදෙන්න අවස්ථාව ලැබුණා හැබැයි මේ දෙමටාන කුමාරයා ටිකක් ගමේ කමට ගැමි කමට හැදිච්ච කොල්ලා ඒක නිසා මූට රජමැදුරට ගියාට ඉතින් ඉඳලා හිටලා ගමේ යන්න ඕනමයි ඉතින් ඒක නිසා රජතුමා මාසයකට වතාවක් ගමට යන්න අවසර දීලා තිබුණ මේ කුමාරයා ආචිසියෙන් බල්ලෙන්න ඕන නැති නේද ඔයත් යන්න කියලා වදගන්නේ අපි යන් ආත්තම්බලයි දියා අපි යන් සියලා දියා අපි යන් කිරියත්තලයි දියා එක එක පැතිවල එක එක විදියට කියනවා හරි ඉතින් මේ කුමාරයාත් ගමේ යනවා මාසයකට වතාවක් ඔන්නෝම ගමේ ගිය වෙලාවකදී මේක ඉතින් ගමේ ගිහින් කොළු කමට කොළු වැඩ තමයි කරන්නේ දවසක් බොලේ ඇලයුරේක ඉඳන් බිලි පිටකින් මාළු බානු මේ කොල්ලා ඈ බිලි පිටකින් මාළු බා ඇලයුරේ වාඩි වෙලා ඉන්න මෙතනින් යනෝ රටේ ප්‍රසිද්ධ තෙර නම කවුද යන්නේ වීදාගම් මෛත්‍රිය හාමුදුරුවෝ යන ගමන් මේ කොල්ල කර කර ඉන්න පව්කාර වැඩේ දැක්කා මේ කොල්ල කර කර ඉන්න පව්කාර වැඩේ දැකලා ඇහුව එක සැරේට මෙන්න මෙහෙම ඈ බොල කොල්ලෝ බවක් යකෝ මේ අටවකේ ඔයි මොකද්ද කරන කවුකාර වැඩේ ඔයි වැඩේ
හරියටම අටවකේ කියලා කිව්වේ පුතේ හරියටම එදා අටවක පොය දවස. කල දන්නෝ සිංහල ක්‍රමයට මාසෙට පොයවල් 4ක් තියුණා. පුර 15ක අව අටවක අමාවක පුර අටවක. හරියටම පුර අටවක පොය දවසේ මේ කොල්ලා මාළුවා ආන්දරෝ වේදාග මහඳුරු මෙතනින් යන ගමන් දැකලා මේ කොල්ලා ඈ බොල කොල්ල මේ අටවකේ උඹ මොකද්ද ඔය කොන්න වැඩේ කියලා ඇහුවා. මේ කොල්ල ගානකට ගන්න නැතුව මාළු බාන ගමන් කියනවා ආන්දරෝ මේක නම් ඇති අටවකක් නෑ මේක නම් තියෙන්නේ එකවකයි කිව්වා. ඇයි ඈ බිලිපිත්ත තියෙන්නේ මෙහෙමනේ එකවකයි නේ තියෙන්නේ. ආ මේක තියෙන්නේ එකවකයි වතුරට දාලා තියෙන්නේ. අපි කියමු මේ පැත්තෙන් කියලා වතුරට දාලා දී මේක වතුරට දාලා තිනවනම් මේක තියෙන්නේ එක වකයි බිලීපි මේක නම් ඇති අට වකක් නැතේ කොහොමද මේක තියෙන්නේ එක වකේ දැන් හාමුදුරුවෝ කල්පනා කරා මේක අපුදුමයක් නේ ඈ ආපහු ප්‍රශ්නයක් අහන මේක මහා පෞකාර වැඩක් නේ මේ මාළු බිලිවානක ඇව්වා ඈ බොල කොල්ලෝ තෝ මොන වලේ යන්නේ ඔය වැඩේ කරන්නේ කියලා අහුවා. ඈ බොල කොල්ලෝ තෝ මොන වලේ යන්නද ඔය වැඩේ කරන්නේ. වලේ කියලා හාමුදුරුවෝ අදහස් කරේ මොන අපාය යන්නද ඔය පව්කාර වැඩේ කරන්නේ කියලා. මේ කොල්ල මාළු බාන ගමන් කියනවා මේ දෙමටාන කුමාරය. මාළු බාන ගමන් කියන හාමුදුරුවෝ ඉතින් මේ වලේ නැති වුණොත් උඩහවලටවත් යනවා කිව්වා. ඈ මේ වලේ මාළු නැති වුණොත් උඩහවලටවත් යනවා. හාමුදුරුවෝ ඈ බොල කොල්ල තෝ මොන වලේ යන්නේ ඔය වැඩේ කරන්නේ ආන්දරේ ඉතින් මේ වලේ නැති වුණොත් උදාහ වලටවත් යනවා මේ වලේ මාල් නැති වුණොත් උදාහ වලටවත් යනවා කියලා මේ කියන්නේ ආන්දරෝ කල්පනා කරා මූ නිකන් එසේ මෙසේ එකෙක් නෙවෙයි මූ නිකන් මොලේ තියෙන කොල්ලෙක් මෙහෙම උත්තර දෙන්න මොලයක් තියෙන එපැයි බලන්න ඕන මොගේ වේලපත් කඩේ කොහොමද කියලා ඒ කියන්නේ හඳහන කියන්නේ ඔන්න ඕක කේන්දරය කියන්නේ ඔන්න ඕක මුගේ බලන්න ඕනේ කියලා විස්තර අහනකොට ගමේ ඉතින් කොළු ගැටේකනේ. ඉතින් අහවල් ගෙදර හොයාගෙන ගිහිල්ලා මුගේ ගෙදර හොයාගෙන ගිහිල්ලා. ගෙදරින් ඉල්ලගෙන වේලපත් කඩේ බලන. හඳහන බලන කේන්දරේ බලන. මේ වීදාගම මෛත්‍රී හාමුදුරුව නක්ෂත්‍ර ශේෂ්ඨය අතින් අති දක්ෂ හාමුදුරුවා. ඉතින් බොලේ මෙන්න කේන්දරේ වැළුවෙන් පස්සේ කේන්දරයට අනුව පේනෝ ලංකාවේ කවුද හරි මහා ප්‍රසිද්ධ තෙර නමක් බවට පත් වෙනවා. මහා ප්‍රසිද්ධ තෙර නමක් බවට පත්. ගෙදර ඉතින් උදවියට ගියා. ආ මේ කොල්ල හොඳයි එවනවා හොඳයි පන්සලට මට මහාන කරගන්න. ගෙදර උදවිය කියා අපි අනේ ස්වාමීන් වහන්සේ මේක ඇති දඩි වෙන්නේ රජමාලිගාවේ. දෙමටාන කුමාර රජමාලිගාවේ ඉන්නේ මේක ඇති දඩි වෙන්නේ රජමාලිගාවේ අපට දෙන්න අවසර නැහැ ආයි හාමුදුරු ස්වාමීන් වහන්සේ. රජුරවන්ට කියවති යෙහෙකයි කියලා කිව්වා. හා හා මම බලා ගන්නම් කේක රජුරුවත් එක්ක කියලා කිව්වා. රජුරවට පණිවිඩයක් આવනම ওই දෙමටාන කුමාරයා මගේ මට මහාන කර ගන්න දෙන්න ඕනේ කියලා රජුරවන්ට පණිවිඩයක් ආවා. 6 වෙනි පරාක්‍රම බාහු රජුරෝ වේදාගම මෛත්‍රී හාමුදුරන්ට කොයිතරම් දරු කරනවද කිව්වත් හාමුදුරුවන්ගේ කීමට දුන්න මිසක් දෙන්නේ නැහැ. හාමුදුරුවන්ගේ ඉල්ලී මහක දාන්න බැරි නිසා දෙමටාන කුමාරයා මහාන කරගන්න වේදාගම හාමුදුරුවන්ට දෙන්නේ. දැන් පන්සලේ ගිහිල්ලා ඔන්න දෙමටාන කුමාරයා ඇති දැඩි වෙන. ඔන්න දැන් මහාන කරගත්තා පොඩි හාමුදුරුව. ඉතින් පොඩි හාමුදුරුව ඒ දැන් ලොකු හාමුදුරුවෝ ඒ පන්සලේ ඉන්නකොට දවසක් දානෙට වැඩියා. දානෙට වැඩලා ඒක පස්සේ දවසක් තියමුනේ. අවි ටිකට යන්න. ඕන නැස. මම දැන් කියන්නේ. දැන් කියන්නේ. අය ඒක එක කතාවක් කියනවා නවත්තන්න. පස්සේ අනිත් කතාව දි කියන්නේ. ලබනවා තියනවා. ආ දෙක කතාවක් කියන්නේ. දැන් ඔන්න පොඩි හාමුදුරු අවුරුදු 7ක් විතර පොඩි හාමුදුරු. අවුරුදු 7ක් විතර. පොඩි හාමුදුරුවෝ ඔයාලටත් වඩා බාලයි. ඉතින් ඔයාලට හතක් දැන් කීයද?
හාමුදුරුවෝයි ලොකු හාමුදුරුවෝයි දවසක් දානකට වැඩියා. ඉතින් දාන්නට වැඩලා එන ගමන් එන ගමන් දාන්නට වැඩලා ඉවර වෙලා ආපහු පන්සලට වඩින අතරතුර අනේ පාරේ මැද පූස් පැටියෙක් අද කාලේ වගේ තමයි සමහර වෙලාවට පාරට ගෙනත් දැම්මත් දන්න අසරණ පූස් පැටියා මේ පොඩි හාමුදුරුවෝ අනේ ආසාවෙන් ගත්ත දෝත බදලා අරගෙන මෙහෙම තුරුල් කරගත්තා. अने लोग हाँ पाऊने दाली बेहन पाऊने असर कट्टी बुद्धा हाँ हाँ गबर न्याय हाथ लती पास काटारी पूस पेट अरगे मे पोटी हाँ पंसल वेडपी दिन राहुल राहुल हाँ හැබැයි හාමුදුරුවන්ගේ කාමරේ තියාගෙනම තමයි හදන්නේ. පෙට්ටියක් ගෙනත් තියලා රේ මේ බොහොම හොඳට හැප සනීපට මේක හැදුවා. දවසක් බොලේ රාත්‍රී ජනේලෙන් මේ පූස පැනපි. පූස පැනලා මේක ගියේ පන්සලේ ඉතින් විහාර බිමේ තියෙන ඈ හොඳම තැනට ගියේ. सामान्य पंदल तीन लसन तीन बीम बीम हट तीन तेन को බෝධීන් වහන්සේගා බිම නිකන් වැලි මළුව වෙන්න පුළුවන්. බෙහෙර විහාරය ඇතුළ විහාරය ඇතුළ විහාරය ඇතුළට විහාර ඉස්ස පැරණි පන්සල් වල උනත් ඔයාලා බලන්න බුදු विहार गेय तुले कीप तेनक वसुरु दानवा मुक्त करनवा नत्तं वचन वेन वचन किवतिं कक्काय चुई दानवा अय्यो इति मनो कुरान्ने अने लोकु हामुदुरुंगे सिरितक् तीन उदे पांदर हतरट बुद्ध वंदनावट यनो वेदागम मैत्री हामुदुरु ताम इति मे ये प्रेत महान वेच मे पोडी उन्ना सिरि ता मे पोडी उन्ना सिरि कथा करन्ने नै टिकक् वेला उदे उदे वेनकन् हत पेन्न अरिन लोकु हामुदुरु उदयासन हतर वेनकोट बुद्ध वंदनावट यनो हतरट कलिन नगित एदा बुद्ध वंदनावट यन वीदागम हामुदुरुओ दोर ऐरला बेलपि बुदुगे कप्पट बोल पूसा तैनिन तैन वसुरु दाला ए मदिवट मूत्रक् करला लोकु हामुदुरु टिकक् केन् कियनो पोड़ी नामा मैं हाथ आवना मालन पोड़ी नामा हो मैं पोड़ी नाम तीन की ये ना कोटा मा हैं साद्य अहिला हैं निंदेंग हैर लगे ना ती आधा तभी लाल नू उन्ना आते कब कड़ा कड़ा आव ऐ ऐ लोगों हाँ दूर होने की आगे कब कड़ा कड़ा इतिंग मैं बाला भी है मैं दायक
अने पोली हाँ द्वारा कोम आइन कल दाल ये वाला वो कोम सोधला आसपास कर ला ये वाला कल्पना को ना लोग हाँ पोली हाँ द्वारा ना पूसो देना लोग बाय पूसो देना लोग बाय आई काम पर इतिहास ना घोराट हादम कोम हरी होम दास गाना क्या कोटा मेकअप तावा दावा सकते थे पैन्ना के में काम रहेंगे ये दावा इतना वैदिक माइक करे कि आप आंसर लेती ना हो तो मैं भी मैं होया आगे ना कि लता नहीं इतना पूछ बात रोई मुंह इतना नहीं ये मुंह ट्राई करो इतना हम दाम याना हाँ तो इतना क्या ना कोटा दोरे ऐरल बैली ना मेन ना तेरे तेरे मतलब पूछ बात रोई मुंह ट्राई करो हैं काका ही चूही दाल मनो कराने हैं और वचने मुखद करे यदाने विधिया मकल सोदर दंडो विधि नको दिन दिन दुन इट पास पोड़ी हाँ मुख दंड करे पर दिन कम दिन पोड़ी हाँ गमी दाए को गिन्न गता है पितुल हकुरु तलाटा पितुल हकुरु तलाटा गिनला දැන් හොඳට සෝදලා තියෙන බුද්ධ මන්දිරේ ගෙනල්ලා තලයටයි කිතුල් ලකුරු එකට දාලා හොඳට කිතුවා පොටල ඉවර වෙලා මේව ගාන්ට පූස් වසුරු වගේ ඇඹරුවා පූස් වසුරු වගේ ඇඹරුව ගාන් අඹරල ඉවර වෙලා මොකද දන්නවද කරේ මේවා ගිහිල්ලා රාත්‍රියේම බුදුමැදුරේ දොර ඇරලා තනින් තන පූස වසුරු දාපු විදියට තිව්වා තනින් තන පූස වතුරු දාපු විදියට තිව්වා. තියලිව එලා හාමුදුරුව ඇවිල්ලා සැතපුණා. හැබැයි එදා නැකිට්ටා. එදා මොකද කරේ? සැතපිල දැන් හාමුදුරුව පොඩි හාමුදුරුව සැතපෙනව. ලොකු හාමුදුරුව උදේ පාන්දර නැගිට්ටා. අනේ වෙනද විදිය බුද්ධ වන්දනාවට පෙරවරු හතරට යනු. දොර ඇරලා බලපි. එදත් පූස වැඩේ කරලා. ඈ එදත් පූස වැඩේ කරලා. लोभ खामे दंड विधि बै बैन අදුගානේ අපි සාමාන්‍ය මොකද ගන්න සමහර කට්ටිය මොකද ගන්න ඈ බලලා පොඩි කාලේ ගිය අතට කක්ක දැම්මොත් සමහර කොට කටේ උරන ඕක ඒ ගන්න ඊට පස්සේ කක්ක කරන්නේ නැtei කියලා හිතාගෙන ඉතින් ඒ වගේ නිකන් ඈ ඇඟේ පතේ උරන නෙමෙයි මේක කනවනේ ඈ මාර වැඩි මේක මේක කපිය අනේ පහත් වෙනවා කනවා ලොකු හාඳුරු දන්නේ මේක තලයටයි හතුරුයි කියලා පොඩි හාඳුරුනේ දන්නේ අනේ දනුවම වින්දා ලොකු හාඳුරුට ලොබ ඔපනේ හොරිනම් මම කියන්නේ මේ දනුවම විඳින්න වෙන්නේ නැහැ නේ මේක කාට හරි දීලා දැම්ම නම් ඔන්නක කාට හරි දීලා දාන්න දැන් ඒ කට හොද ගන්න හොදද හොඳර වතුර ටිකක් බිලා කියලා ඉවර කෙරුවා අනේ දනුව වෙද්දි ඉතින් මොනව කරන්නේ ඊට පහුවෙන්දම සෝරි එදා දවස් එදා රෑ ඕන කමින්ම පොඩි හාමුදුරුව ඌසව එළියට දැම්මා ඌ එදත් හොයාගෙන ගියේ බුදුමැදුර लघु
උදේ 4ට එනකොට හැබැයි පොඩි ආඳුර වැඩක් කරා එදා උදේ 4ටත් කලින් පොඩි ආඳුරෝ නැගිටලා බුදුමැදුර ළඟ ගහක් අස්සට වෙලා හොරෙන් බලාගෙන හිටියා ගහක් අස්සට වෙලා හොරෙන් බලාගෙන හිටියා ලොකු ආඳුරෝ එනෝ පොරුදු පරිදි ආවා දොර ඇරලා බැලුවා මෙන්න බොලේ අදක් ඌස් වතුරු පැන් තැන් වල වටපිට බැලුව කවුවක් අපේන්නේ බොල මේක මොකක් හරි රහක් තියෙනවද එදා පොඩි හාමුදුරු බොහොම අපූර්වට මේක වැළඳුවනේ මේක මොකක් හරි රහක් ඇද්ද මන් දන්නේ නැහැ කියලා තාටව කවුව පේන්නත් නැහැ බල්ල මොකද කරන්නේ හීන්තරේ පහත් වෙලා අරගෙන පොඩ්ඩක් ඈක් කළා දිව ගාලා බලනකොටම කිව්වා මෙන්නෝ ලොකු හාමුදුරුව කූස් වතුරු කනෝ කියලා කෑ ගහන්න පටන් ගත්තා කට කට පොඩි නම කට කට කටහනවා කියලා එලා ගෙව්වා ඒ එදා ඉඳන් පොඩි හාමුදුරුවන්ට වැඩිය බනින්න කියේ දැතිදු ලොකු හාමුදුරුව මොකද කියනවලු පොඩි හාමුදුරනේ මං අර එදා පූස් වතුරු කතාව කියනෝ ගානකොටම ලොකු හාමුදුරුවන් කට වෙන කට 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 ගානවලු එදායින් පස්සේ ලොකු හාමුදුරුව පොඩි හාමුදුරුවන්ට වැඩිය බරින්න කියන්න ගියේ නැතුණු ඔන්න දෙවටාන කුමාරයේගේ වැඩ රාහුල හාමුදුරුවන්ගේ පොඩි කාලෙම වැඩ තමයි ඔයි. ඉතින් ලොකු වුණාම වැඩ කොහොමද කියලා බලා ගන්න හැකි පස්සේ. නේද? දැන් 7:28ක් වෙන්න ඇවිල ඔයි එක. දැන් මාරෙ නෝනක්කාරෙක්. ආ පොඩි කාලේ ඉඳන්ම නෝනක්කාරෙක්. ඇයි? මේ ගැන තවක් කතාවක් තියෙනනේ. පොඩි කාලේ 6වන පරාක්‍රම බාහු රජුරෝ ඒකත් තියෙන ජනවහරින කතාවක්. යනෝල්නේ වෙස්වලාගෙන රටේ අය හොඳින් ඉන්නවද කියලා බලන්න. දත්කකුළු පාලා කල් තිනා තීලා බොළඳ බක්ලා කෙලිසිය ළඟ දෙලී ගාලා පාලා දත්කකුළු පෙන්වමින් ඌටි දත්කකුළු පෙන්වමින් සුරතල් ලෙස සිනාසෙමින් බොළඳ බස් කියමින් අයි පොඩි ළමයි කතා කරන චූටි අමුතු කතා බහක් හරි සුරතල් වදන්නේ දූවිලි ආ කෙලි කියන්නේ සෙල්ලම් කරනවා සිය ළඟ කියන්නේ මුළු ඇඟ පතේම දූවිලි ගාගෙන සර් මම ඒ කවිය කියන්නද ඔව් දැන් කවි කියන වෙලාවක් නැහැ පුතේ 7:30යි නිකුත්ක් අපි ලබන්නේ කී බලමු ඉතින් මේ අහපු කුමාරයෙක්ගෙන් අහපු දෙමටාන පොඩි කුමාරයෙක්ගෙන් අහපු ප්‍රශ්නෙට කුමාරයා උත්තරේ දුන්නේ කවියෙන්වලු ඒ පොඩි වයසේදී මා වැනි බෙලෙන්දා වර වර ළඟට කැඳා දුන් සැප කුමන්දා අසන නිරිතෝ වෙන කොයින්ද රජුර වෙස්වලාගෙන ගියත් මේ දෙමටාන පුංචි කුමාරයේ රජුර අඳුර ගත්තයි කියලයි ඒ කාලේන ජන කතාවක සඳහන් වෙන්නේ හරි කොහොම නමුත් අපි ආවශේකරේ ගැනයි තොටගමු රාහුල හාමුදුරුව ගැනයි එහෙනම් ලබන සතියේ තව ටිකක් ඉගෙන ගමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. 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 බුදු සරණයි. බයි බයි. Thank you sir.